වයසවරුදු 17ක් වන තරුණියකගේ මුහුණු පොතේ ගිණුම සොරාගෙන එම ගිණුම හරහා ඇය මුදලට අලෙවි වෙන තරුණියක් ලෙස සමාජගත කළ පුද්ගලයෙකුට එරෙහිව ලද පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ බව බණ්ඩාරගම පොලිසිය පවසනවා. මීට දින කිහිපයකට ඉහතදී තම දුරකථනයේ අලුත් වැඩියා කටයුත්තක් සඳහා නිවස ආසන්නයේ පදිංචි දුරකථන අලුත් වැඩියා කරන පුද්ගලයෙකුට ලබා දුන් බවත් පැය කිහිපයකින් පසු ඔහු එය අලුත් වැඩියා කර තමන් වෙත ලබා දුන් බවත් එම තරුණිය කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙනවා. ජංගම දුරකථනයේ පරීක්ෂා කිරීමේදී තමන්ගේ මුහුණු පොතේ ගිණුම හා විද්‍යුත් තැපැල් ලිපිනය ජංගම දුරකථනයෙන් ඉවත්ව ගොස් තිබූ හේයින් නැවතීම පුද්ගලයාට පවසා මුහුණු පොතට නව ගිණුමක් මෙන්ම විද්‍යුත් තැපැල් ලිපිනයක්ද සක්‍රිය කරගත් බව අදාළ තරුණිය පැමිණිල්ලේ සඳහන් කරලා තියෙනවා. දින කිහිපයකට පසු ඇය මුදලට අලෙවි වෙන තරුණියක් බව පවසා මුහුණු පොතේ දැන්වීමක් පළ කර ඇති බව යහළුවන්ගේ මාර්ගයෙන් දැනගෙන තියෙනවා. සෙක්ස් කරන්න කැමති නම් රුපියල් 3000ක් අරගෙන එන්න මම බණ්ඩාරගම යනුවෙන් සඳහන් කර වෙනත් තරුණියකගේ නිරුවත් පින්තූර කීපයක්ද ඇගේ මූණු පොත හරහා සමාජගත කරලා තියෙනවා. එම වැකිය සහ නිරුවත් ඡායාරූපද ඇය ජංගම දුරකථනය හරහා ලබාගත් ඡායාරූප සියල්ලද අදාළ තරුණිය පොලිසිය වෙත ඉදිරිපත් කරලා තියෙනවා. අදාළ වැකිය හා ඡායාරූප දැකීමෙන් කම්පණයට පත් තරුණිය පානදුර කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ හමුවට ගොස් සිය චරිතයට හානි කළ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර දෙන මෙන් හඬා වැටෙමින් ආයෝජන කරලා තියෙනවා. ඒ අනුව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පොලිස් පරීක්ෂක අනුෂා හේමමාලී මහත්මිය ඒ සම්බන්ධයෙන් තරුණියගෙන් තොරතුරු විමසා ඇගේ ජංගම දුරකථනය අලුත් වැඩියා කිරීමට ලබා දුන් අවුරුදු 20ක් වන විවාහක පුද්ගලයා පොලිසියට කැඳවා තියෙනවා. පසුව ඔහුගෙන් විමසීමේදී පවසා ඇත්තේ අදාළ තරුණියගේ සහ තම ඥාතීන් අතර ඇති ඉඩම් ආරවුලක් හේතුවෙන් මෙවැනි දෙයක් සිදු කළ බවයි. ඒ අනුව කෝඩින් හැක් කර අදාළ ගිණුම ලබාගෙන තමන් එවැනි නුසුදුසු පෝස්ට් මුහුණු පොත හරහා ප්‍රසිද්ධ කළ බව අදාළ තරුණයා පිළිගෙන තියෙනවා. ඒ අනුව තරුණිය සිදු කළ පැමිණිල්ල සහ ජංගම දුරකථන අලුත් වැඩියා කරන්නාගේ ප්‍රකාශය සහිතව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පරීක්ෂණ කටයුතු යොමු කළ බව බණ්ඩාරගම පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා.